ආණ්ඩුව තමන්ගේ අදක්ෂකම නොහැකියාව අදූරදර්ශී භාවයේ ඉදිරියේ මේ වෙන විට සමගි ජන බලවේගයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ප්‍රචණ්ඩත්වයේ දියත් කරන්නට කටයුතු කරලා තිබෙනවා විශේෂයෙන්ම ආණ්ඩු පාර්ශවයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් මැති අමැතිතුමන්ලා ගණනාවක් මනුෂ්‍ය නානක්කාර මැතිතුමාට ප්‍රහාර එල්ල කරලා තර්ජන එල්ල කරලා එතුමාට ශාරීරික හානි අමුණුවන්නට කටයුතු කළා තිබෙනවා මේ ප්‍රහාරයේ ඉදිරියේ වර්තමාන කතානායකවරයා නිරුත්තරයි ඔහු නිහඬයි මේ වෙන විට කතානායකවරයාට සමගි ජනමල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබා දෙන්නට බැරි වෙලා තිබෙනවා මන්ත්‍රීවරයෙකුගේ ආරක්ෂාව රැක ගැනීම කතානායකවරයාගේ වගකීමයි නමුත් තමන්ගේ වගකීම් ක්‍රියාත්මක කරන්නට බැරි කතානායකවරයෙක් අද පාර්ලිමේන්තුවේ සිටින්නේ විශේෂයෙන්ම මනුෂ්‍ය නානක්කාර මැතිතුමාට පහුගිය දිනවල එතුමගේ කතාවෙන් පසුව ආණ්ඩුවේ මැති අමැතිවරුන් ගණනාවක් ඔහුට ශාරීරික හානි එල්ල කරන්නට කටයුතු කරා. ඒ පිළිබඳව අපට විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ තැනේ ඉඳලා විපක්ෂයේ පැත්තට ඇවිල්ලා එසේ ප්‍රහාර එල්ල කරන්නට කටයුතු කරපු සියලුම ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට මැති අමැතිවරුන්ට විරුද්ධව කතානායකවරයා අනිවාර්යෙන්ම පියවර ගන්නට ඕන. ඒ වගේම කතානායකවරයා ඔහුගේ වගකීම ක්‍රියාත්මක කරන්නට ඕන. කතානායකවරයා කියන්නේ නිර්පාක්ෂික පුද්ගලෙක්. මධ්‍යස්ත වූ පුද්ගලෙක්. හැමෝටම එක හා සමානව සලකන පුද්ගලෙක් බවට පත් වෙන්නට ඕන. නමුත් අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙත් විශ්වාසය පැහැරහැරලා තිබෙනවා මේ වර්තමාන කතානායකවරයා. එනිසා ඔහුට අපි ඉතාමත්ම තරයේ ප්‍රකාශ කර සිටිනවා අනිවාර්යෙන්ම අපේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට ඔහු කටයුතු කළ යුතුයි එපමණක් නොවේ මනුෂ්‍ය නානක්කාර මැතිතුමාට ඒ ප්‍රහාර එල්ල කරන්නට කටයුතු කරපු ඒ මැති අමැතිවරුන්ට ඒ මන්ත්‍රීවරුන්ට විරුද්ධව යම්කිසි පැහැදිලි පියවරක් ගන්නට ඕන යම්කිසි පැහැදිලි තීන්දුවක් ලබා දෙන්නට ඕන ඒ තීන්දුව ලබා දෙනකන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී අපිට ක්‍රියාත්මක කරන්නට හැකියාවක් නැහැ. ඒ මොකද පාර්ලිමේන්තුව තුල අද භීෂණය, අද රාජ්‍ය ත්‍රස්තවාදය, නැර ප්‍රහාරය, භීතිය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුවේ මැති අමැතිවරු තමන්ගේ බහුතරය උපයෝගී කරගෙන අපේ හඬ නිහඬ කරන්නට ලොකු උත්සාහයක් ලොකු වෑයමක් දරනවා. පැහැදිලිව කියන්නට ඕන අපි බියගුළු නිවටින් නෙමෙයි නමුත් අපේ කතා කිරීමේ අයිතිය වෙනුවෙන් අපි නැගී සිටිනවා.